වාසිසේ සමාදානමු. ඒ සදා නමස්කාරය කියන වාසිසේ ගන්න. නමෝ තස් භගවතු රාතු සම්මා සම්බුද්දස්ස භගවතු රාතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ඛතම
මානව සම්පත්තිය
ආගමට දහමට නැඹුරුව සදාචාරාත්මකව මතු පරම්පරාවකට මේ ශ්‍රී ලංකා දීපය පණ පිටිකුවා බාර දෙන්නට පින් කැමති පරපුරක් කොට බාර දෙන්නට ගන්නා තවත් පුංචි උත්සාහයක් තමයි මේ දම් සභා මණ්ඩපය තුළ තියෙන්නේ. පින්වතුනි අපි කොතෙකුත් බණ අහලා තියෙනවා නේ? ජීවිත ගමනේ කොච්චර නම් බණ අහනවද අපි? ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන්, අන්‍ය ආගමික පූජකයන්ගෙන්, ඒ වගේම උත්පත්තියේ ඉඳලාම අම්මගෙන් තාත්තගෙන්, අධ්‍යාපනයේදී ගුරු මහත්ම මහත්මීන්ගෙන්, සමාජයේදී වැඩිහිටියන්ගෙන්, සමවයසේ මිත්‍රයන්ගෙන්, දැනුගත් පඬිවරුන්ගෙන් අපි අනේක වාරයක් ධර්මය ශ්‍රවණය කරනවා. ලංකාවාසී මේ හැම ජන කණ්ඩායමක අපි ඔක්කොම මානවයෝ. ඒ මානවයන් අතර බෙදිලා හිටියත් ආගමික වශයෙන් ජාතික වශයෙන් කියා ඔය එක ආගමික ලබ්ධිකයකවත් එක ජාතිකත්වයකවත් ඒ ජාතියක සහ පුතා ආගමට ගරු නැහැ. හල් කුරාන එකට අනුව නෙමෙයි ඉස්ලාම් පාතිකයෝ ඉන්නේ. භගවත් ගීතා වල අනුව නෙමෙයි හින්දු භක්තිකයෝ ඉන්නේ. බයිබලේ අනුව නෙමෙයි කතෝලික භක්තිකයෝ ඉන්නේ. ත්‍රිපිටකයට අනුව නෙමෙයි බෞද්ධයෝ ඉන්නේ. බණ ඇහුවට පිළිපැදලා නැහැ. තම තමන්ගේ වාසියට ආගම දහම උනත් කමක් නැහැ නිර්මාණය කරගෙන යන්නයි හදන්නේ. ඒක තමයි පෞකාරයාගේ මිත්‍යා දෘෂ්ටික දැක්ම. ලංකාව දියුණුව කියලා කියනවානේ නේ? මට එහෙම එකක් පේනවා හැබැයි. මං චෝදිකාගේ නැති පුරු බුහුටි අහක ලස්සන ප්‍රිය මනාප ලෝකයක් පේනවා. ඒ ලෝකයේ ඇතුලේ පුතා හැම මිනිහෙක්ම දවමින් පිච්චමින් ගිනි ගනිමින් තමයි දෙන්නේ. බැලුම් බැලමට හරි ලස්සන නමුත් දැවෙනවා පිච්චෙන. හේතුවයි දියුණු වෙලා තියෙන පුතා බාහිර වස්තු විතරයි, ආධ්‍යාත්මය දියුණු වෙලා නැහැ. ගොඩනැගිලි හදලා තියෙනවා ඉස්සර වාගේ නෙමෙයි. අහස දෙබින ගොඩනැගිලි වෙහෙර විහාර බැලුවත් දීප්තිමත්, පාරතක බැලුවත් ඉතාමත්ම අලංකාරයි පහසු. ඒ වගේම පින්නතුනි ආහාර පාන ආදී ඇඳුම් පැළඳුම් යාන වාහන බඩු වහන්න මේ සියල්ලම අපි පුංචි කාලයට වඩා ඉහළ මට්ටමක දේවමක් ලබනවා. ඒ වුණත් පුතා මිනි මරණයකේ අඩුවක් නැහැ. අපි පොඩි කාලේ වුණ මිනි මරුම් තිබෙන්නේ, දැන් මිනි මරණයකේ අඩුවක් නැහැ. චූටි සිංහිතාගේ සිට වයෝද තැනත්තා දක්වා ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව විගණන මහා පරිමාණයේ හොරකම් මැරකම් පිගන රාජ්‍ය සේවයේ තියෙන කුහක වංචනික බව අඩු නැහැ. ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පිරුණු සමාජ ක්‍රමයක් ඇතුළේ ආගමට ධර්මයට පිටුපාදා යන රාගික කෙලෙස්බර ලෝකයක් අනිත් පැත්තේ දියුණු වෙලා තියෙනවා පේනවා. මේ හැදෙන මොනවාවත් පවතින්නේ නෑ පුතා. මිනිහගේ ආධ්‍යාත්මය හිත දියුණු වෙලා යහපත් තත්ත්වයකට නමුණු හැදෙන හැම එකක්ම කඩන්න ඉතර වෙලා යන්නේ නෑ පුතා. අවුරුදු 50ක් 60ක් 70ක් 75ක් නිර්මාණය කරපු ජීවිතයක්
සැනෙක තප්පර ගානකදී පුතා අපිට විනාශ කරලා දාන්න පුළුවන්. අර අවුරුදු ගාන නොයෙකුදු ප්‍රතිකලෝස්සේ නිර්මාණය කළ පින්වත් අපේ ජීවිතය. එන ලෝකය හැමදාම දීප්තිමත්ව තියන්න ඕනේ. එක වෙලාවකට කළු කරලා එක වෙලාවකට සුදු කරන්න බෑ. අර සුදු වේවට කළු පැල්ලම් වැඩිච්චාම පුතා ආය මකන්න. ඒකේ වටිනාකම නැති වෙනවා. ඒ නිසා අද ධර්ම දේශනාව මම පවත්වන්නේ ඔබ හැමදෙනාගේම ජීවිත අවබෝධය සඳහාමයි. හෙට උදේ නිවන් දකින්න නෙමෙයි. බැලු බැලමට කියන්නේ මේගොල්ලෝ හෙට නිවන් යයි වාගේ. ඈ එද නිවනට යයි වගේ තමයි පෙනුමන. ඇයි හරි සංසුම් පාත පිළිවෙල පිළිනෙත ඇගේ පතේ තියෙන මුහුණේ තියෙන ප්‍රසන්න පිළිතුරු බව දිහා දැක්කම හෙට නිවන් යයි වගේ. හිත අරන් බැලුවොත් එහෙනම් මේ මාතට ඔබේ අභ්‍යන්තරයේ ඉන්න මිනිහා ඔය දැන් පිළිගත්තෙන් තියෙන රූපෙන් තව රූපයක් තියෙනවා පුතේ ඇතුලේ. අන්නේ ඇතුලේ ඉන්න රූපේ දිහා බලන්න කොහෙද? එතන තමා හොරා ඉන්නේ. එතන තමා සල්ලාලයා ඉන්නේ. එතන තමා පුතා කපටි, කෛරාතික, රාගික, දූෂිත, ම්ලේච්ඡ ක්‍රියාවන් කරන අඥානවන්තයා, මිත්‍යා දෘෂ්ටිකයා නැංගිලා ඉන්නේ එතන. මම බණ කියන්නේ පිට රූපවල. මං බණ කියන්නේ අර ඇතුලේ නැංගිච්ච හොරා තමයි. අහගෙන ඉන්නකොට දුක හිතේ. ඇයි? ඇතුලේ තියෙන එකක් හාරලා ගන්නකොට පුතා රිදෙනවනේ. තුවාලයකට බෙහෙත් දානකොට හොඳට සුද්ධ කරන්න ඕනේ. පරණ කුණු වැලි දූවිලි ජරාව තියෙද්දි උඩින් බෙහෙත් දාන්නකොට තුවාලෙ සුව වෙන්නේ නැහැ. එන්නා හොඳට සුද්ධ කරනකොට වේදනාවකුත් එයි. වේදනාව ආවත් මහා මෛත්‍රියෙන් කරුණාවෙන් හෙට දවසේ මාගේ ජීවිතාවලෝකයේ වෙනුවෙන් මේකම මිදින්න ඕනෑ කියලා දැක්ම ඇති කරගෙන හදා ගන්න ඕනේ අනුපහන්. අනුපහන් නැති අය ලෝකේ නෑ පුතා. හැමෝගේම අනුපහන් තියෙනවා. අපි මේ නිර්වාණයට යනවා කියලා කියන්නේ අඩුපහළු තියෙන ඒවා එකින් එක අතර අතර ඉස්සරහට යනවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැරලා යන දවසේ යසෝදරාවයි රාහුල කුමාරයාවයි දාලා යන්න හරි දුකයි පුතා. දැන් මේ බුදු වෙන්න යන්න ආදන්න. ඒත් දාලා යන්න දුකයි. කාමරේ ළඟට ගිහිල්ලා දොරකඩින් ඇතුළට අඩිය තියනවා. අඩිය තියලා මෙහෙම බලනකොට යසෝදරාව රාහුල පොඩිහාඳුරුවා රාහුල කුමාරයාගේ අතට ඇඟට උඩින් අත දාලා තුරුල්ලේ තියාගෙන කිරිපෝමේ අඩමින්දේ ඉන්නවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට හිතෙනවා පොඩි කුමාරයාව බලලා අල්ලලා යන්න. ගන්න ගියොත් යසෝදරාව ඇහැරෙනවා. මහරෑ කොහෙද යන්නේ කියලා යන ගමනට බාධා කරනවා. ඒ නිසා දෙකපොල් දෙමුණු කඳුලින් යුතු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ තැබූ පය අපිටගෙන චන්න ඇමතියා සන්තකා සූත්‍රයගෙන මහමෙලිකුමන් කළහ කියලා නැති දෙකෝ පුල් දෙකුණු හඳුනි ගියෙන් තියෙන පුතා. මේ බුදුරෙන්ද යද්දි තවත් ආසයි ආදරේ ලෝකයේ බැඳිලා එක අතාරින්න බැහැ. ටික ටික හදාගෙන 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 ගියපු උන්වහන්සේ ස්වකීය ජීවිතය පවා අත්හරිමින් ලෝක යථාර්ථයට එන්නේ. ඒ බෙන්වා වදාළ යථාර්ථයට අපිට එන්න
අපි අල්ලාගෙන බැඳගෙන ඉන්න මේ රාග කෙලස් බල ලෝකේ ආබයි. සමහර අය දැනුණාට පාඩුවේ කියලා හරිම ලාභ. දැන් මේ ගමේ බෙන්මුල්ල මේ හරියට කියන්නේ කර්ණයක මුල්. විතරක් නෙමෙයි මුල් ලංකාවේ. දාසපහ මණ්ඩපයක් තිබ්බොත් 100 ගෑනු ඉන්නේ. 100 10යි පිළිගන්නේ. අර අපලන් වෙච්ච දෙයක් නෙමෙයි. පිරිමි ළමයි නෑ. පිරිමි ළමයි. තරුණ ළමයි සහ ළමා මිනිහය අය නෑ. බානෝ මේ නිනවලේ අවුරුදු 15 16 17 18 19 20 වයස්කාරයේ කී දෙනෙක් ඇතුළත ජකත් අයියන්ගේ අක්කාගේ බබාලා සහ ඒ පවුල් දෙකේ ළමයි අයි කෙරුවොත් අර වයස්කාරයේ අය ළමයි දෙන්නෙක් තුන්දෙනෙකුට වඩා නම් හොයන්න හම්බෙන්නේ නැහැ. ඇයි? ධර්මයේ ආටද කියලා දන්නේ. ධර්මයේ වඩා ප්‍රයෝජනෙ තියෙන්නේ කොයි කෙනෙකුටද කියලා දන්නේ. මේ අපේ මිනිස්සුන්ගේ අදහසක් තියෙනවා විශේෂ ධර්ම පොතේ දන්නම දවාලේ ආලමන් දියුසන නැල රැත් දියුසන නැල ලබා දෙන්න ඕනේ කියලා ලෝකේ දිනන්නේ. විශේෂ ධර්ම වල වැඩක් නැහැ අපච්චි ආගම දහම නැතු. දොස්තර මහත්තුළු වෛරක් කාරයෝ වාගේ මේ ලෝකයේ රිදවන්නේ එන මිනිස්සුව දූෂණය කරන්නේ මරන්නේ සල්ලාලනම් කරන්නේ දැකවරද දොස්තර මහත්තුනි මරේමයි. අපි අනුපාත ප්‍රදේශයේ තාරණී ගම රෝහලේ මේ කොළඹ අපි ඕනතරම් දැක්ක බෙහෙත් ගන්න ආපු රෝගියාව දූෂණය කළාම ලොක්පත්තු ඉස්පිරිතාලේ කාන්තාවන්ගේ රසිකිලි වල කැමරා හයි කරලා රූගත කළා. රහස් ස්ථාන. ඒ තරම් ප්‍රවේශයෝ ඉන්නවා ඉගෙනගෙන අපාදි පොත විද්‍යාවේ වෛද්‍ය විද්‍යාවේ කෙළපැමිණි ඥාන. හැබැයි ආගමක් දහමක් නැති නීචය රොඩියෙක්. ඒ අධ්‍යාපනයේ නැති වැඩක් නැහැ. මේ සැරෙත් මම දැක්කා ඕලෙල විභාගෙදී යනකොට පොලිසියෙන් ගාඩ් එක දාලා නින් ඕලෙල විභාගෙ. අවුරුදු 16යි ළමයි වයස. විභාගයේ දියලා එහා ඉස්කෝලේ ආයක ගහනවලු මෙහායි කියයි. අපි පොඩි කාලේ මෙහෙම මායම් තිබ්බේ නෑ නේද අප්පච්චි? මෙහෙම පවු කාලේ ගති තිබ්බේ නෑ. හරිම මානව දාවාගේ යුතු කෙනෙකුට සංග්‍රහ කරන්න කෙනෙකුට පිළිත වෙන්න කෙනෙක් කෙරෙහි අනුකම්පාවෙන් බලන්න සහාය වෙන්න මානුෂීය වශයෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙන්න අපේ සමාජයේ හරිම නම්‍ය සීලී ගුණධර්ම එකක්. ඒක දැන් නැහැ. දෙමෝපිය ඉදී දියාගෙන අර තමයි හයිකේ. පාරව ගැද්දි ගති අපේ ජීවිත වලට ඇවිල්ලා අර තිබුණු සොඳුරු මානුෂීය ගති බැහැරගෙන හේතුව තමයි ආගම දහම ජාතිය කුලය ගෝත්‍රය ප්‍රවේණිය අපේ සංස්කෘතිය පිළිබඳව දැක්මක් නැහැ. මේ ලංකාද්වීපේ නිර්මාණය කරලා තියෙන පින්වතුනි වැවයි ආගමයි ගමයි පන්සලයි කියන උතුම් තේමාව යටතේ මිනිඳු සංස්කෘතිය මත අතීතයේ බුදුදහම තිබුණා. ඒ බුදුදහම ප්‍රබවත්ව රාජ්‍ය දායකත්වයේ ඇති රාජකීයත්වය මත පිහිටුවා ශ්‍රී ලංකා ද්වීපයේ සම්බන්ධනය කළේ මිනිඳු හාමුදුරු ලංකාවට වැඩියයි පස්සේ. ඒ උතුම් මිනිඳු ආගමනයේ නිර්මාණය වෙච්ච ශ්‍රී ලංකාව ජගත්තාය ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දියා සාගරයේ මුතු ඇටයේ ශ්‍රී ලංකාව.
බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරයේ ශ්‍රී ලංකාව කියලා ලෝකයේම මිනිස්සු වන්දනා කරන ලෝකයේ ඉදිරි ආඩම්බරයෙන් තියන්න පුළුවන් රටකල අපේ මේ පුංචි දොරගෙඩියක් වගේ ලෝකෙත් එක්ක ගත්තාම ලංකාව ඒ ගුණාරණ ලෝකයේම ශ්‍රේෂ්ඨ රට කරන්න පුළුවන් අනිත් රැටියන්ට කන්න දෙන්න පුළුවන් පෞෂයේ තිබුණු පින්වත් එක්ක ඒ ඉඳන් පිට රැටියන්ට බලාගෙන ඉන්න දරුව අපේ රට ආක්‍රමණය කරනවා අපේ රට ගහලා ගන්න හැදුවා උපක්‍රමශීලීව ගන්න හැදුවා ඒ බාධිත කළ උපක්‍රම එදා ක්‍රියාත්මක කරගන්න බැරි වුණා ඔවුන් රටවලාගේ පොකුල දැන් ක්‍රියාත්මකයි දැන් ඒක ක්‍රියාත්මකයි ඔවුන් බලාපොරොත්තු වුණා මේ ලංකාවේ තියෙන සමගිය සංහිඳියාව නැති කරලා ස්වජාතිය ඇතුලේ ගැටුම් නැති කරවල ස්ව ආගමිකත්වය ඇතුලේ ගැටුම් නැති කරවල භික්ෂු පරම්පරාව ඇතුලේ ගැටුම් නැති කරවල මේ ලංකාව කඩන්නම බැරි හේතුවකට තිබ්බේ භික්ෂු පරම්පරාව ඒ භික්ෂු පරම්පරාව කරන්න උපක්‍රම යෙදුවා අවසාන මොහොතේ යෙදුණු උපක්‍රම දැන් ක්‍රියාත්මක වෙලා භික්ෂු පරම්පරාව කැඩිලා ඉන්න කැලි කැලි වලට කැඩිලා අපේ සංඝ පරම්පරාව එහිල සමාජයේ දීප්තිමත් කරන්න බැහැ සමාජයේ ඉදිරියේ නිවැරදි හරක් එකට තියාගෙන මානවයාව අරගෙන යන්න බැහැ අපහසු එයින් දාපීමන්ත ඔබ ඔබේ ජීවිතය මෙතෙක් කල් ගෙනා ගමන ඇතුළේ ඔබ දුටු දර්ශනයන් අවබෝධ කරගනිමින් ඔබේ දරුවාට මතු දවසක සමාජය ඇතුළේ දුකක් නැතුව කරදරයක් බාධකයක් නැතුව සතුටින් සැපේ නිදහසේ සැනසීමේ පිනක් දහමක් කරගෙන සතුටින් මරණයට යන්නද ඉඩ හදන්න ඕන එකට පින්නතුනේ ධර්මයේ ලාභයි කියලා දැනෙන්න ඕන. එතකොට තමයි ධර්මයට එකතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අමුදැන වදාගෙනවා ධර්මයේ ශ්‍රවණය කළාම ලැබෙනවා ලාභ පහක්. බලනවාම ලාභ පහක් තියෙනවා. මොනවද ඒ ලාභ පහ? මොනවද බලනවාම ලැබෙන ලාභ? අස්සුතං සුනාති සුතං පරියෝධපේති කංකම් විතරති දිට්ඨි මුජුං කරෝති චිත්ත මස්ස පසීදති කියලා ලාභ පහක් තියෙනවා අස්සුතං සුනාති නොසෝ ජාති ආන්දාම වෙනවා මහරජා කියනවා කර්ණයක මුල්ලේ මේ ඉන්න අම්මලා අප්පච්චිලා මෙවුන්දලා ජීවිතේට අහු නැති වුණා අලුත් දේ. එදා අලුත් එකක් ඉගෙන ගත්තා. මට වඩා වයස දෙගුණයක් විතර ඇති. ඔබට සමහරවිට. ඒ වුණාට තව අහලා නැහැ ජීවිතේ මේ කාලය තුලේ. බොහෝ දේ. අපි දන්නේ එකයි නම් පුතා 99ක් කියනවා දන්නේ නැතිවෙලා. අනන්ත වූ මේ ලෝකේ නොදන්නා විශේෂ පදේ මත අපි දන්න ඇති જાති වල ඒ වාලුතෙන් ඉගෙන ගනිමින් ජීවිතය පූර්ණ කරන්න ඕන අපි ඉන්න දර මෙහාට යන්න ඕන ඒකට මහන්සි වෙන්න ඕන අද හම්බෙන අලුත් ඒවා ඉගෙන ගන්න දෙක සුතම් පරියෝධපේති භාගික දාන්න ඒවා පූර්ණ කරගත්තා මොනවද භාගික දාන්න කොඩස ගන්නෙම නෑ ඒ වැඩි ඉක්මුත් ඉගෙන ගන්න හම්බෙනවා බාහිර දාන්නේ මොනවද අනිත් ඔක්කොම බාහිර තමයි දාන්නේ අනිත් ඔක්කොම දාන්නේ බාහිර ඔය දාන්නවා කියලා හිතාගෙන ඉන්නවා නේද ඒ ඔක්කොම බාහිර දැන් ඔයාලා ළමයි හදන්න දාන්නවා කියලා හිතේ තියාගෙන ඉන්නවා මෙතන එක අම්මෙක්වත් එක තාත්තෙක්වත් ළමයි හදන්න දාන්නේ මම හොඳට දන්නවා අප්පච්චි මේ ඉන්න අමලා අප්පච්චිලා ළමයි හදන්න දන්නේ ළමයි හදන්න දන්නවනම්
ළමයා හදන්නේ මොකටද කියලා තේරිලා තියෙන්න බෑ. ඒක ඔබට තේරිලා නැහැ. තේරුම ඒ ළමයාව ප්‍රඥාවන්ත ඉසව්වකින් ජීවිතේ දිනන්න අරන් යනවා මිසක් අඥානවන්තයෝ හැටියට දුකක් මුණගැහෙන තැනකට වේදනාවක් කරදරයක් පීඩාවක් ලැබෙන තැනකට දරුවව තල්ලු කරන්නේ. මේක දවසේ ඔබදීහා මහා කරුණාවෙන් බලන්න පුළුවන් නිවුණු හිතෙන් දරුවෙක් නිර්මාණය කරනවා. මේ ලෝකේ උගන්නන්න තියෙන ඉගෙන ගන්න තියෙන ලබන්න තියෙන උතුම්ම වස්තුව සැපත නිවන නම් ළමයාව ගෙනියන්න ඕනේ නිවන තියෙන ඉසවෝදන. කොහොම නිවන තියෙන ඉසවෝද ගෙනියන්න ළමයි නෑ මේ ධර්මශාලා. ඒ ළමයි දැන් කොහෙද ඇත්තේ මේ වෙලාවේ? ඔයාලගේ බබාලා දැන් කොහෙද ඇත්තේ මේ වෙලාවේ? එක්කෝ පන්ති වල, එහෙම නැත්නම් ගෙදර, එහෙම නැත්නම් පාරේ, එහෙම නැත්නම් කාර්යාලය. ජාතක දුරකථනයක් අතේ තියාගෙන ඒක ඔබෝබා ඔබෝබා ඇති රූපවාහිනිය දාගෙන ඒකේ ඇහැ උභාගෙන ඇති. වාහිතුවානේ මේ බලට වඩා ඒක ප්‍රේස්තයි කියන්නේ. එතකොට ළමයාව වාහිතුවාට නිවන ලෝකයේ උතුම්ම එක කියලා. එතෙන් ගෙනියන්න මහන්සි අරන් ගත්තා අම්මද තාත්තද. අපිට තේරෙන්නේ පුතා භාවිත තේරෙන්නේ ජීවිතේ. යදනක වටිනාම චරිතය මවද තියාද? යදනක වටිනාම චරිතය කවුද? දැන් ගෑණි කියන්නත් බෑ, මිනිහා කියන්නත් බෑ වගේ නේද? ඇත්තටම මට නම් දැනෙන්නේ බෞද්ධ දර්ශනයට අනුව ලෝක විද්‍යාව අනුව බැලුවොත් අපච්චි ගෙදරක වටිනාම චරිතය තමයි ස්වාමියා තාත්තා. ඒ වුණා ගෙදර බුදු කවුද? ගෙදර බුදු අම්මා. එතකොට තාත්තා දැන් ගෙදර පුදු මාමා නම් තාත්තා බව. තාත්තා දේවදත්තද? නෙවදා පුදු අනුදා දේවදත්ත. එහෙමද? නෑනේ මං දන්නේ අපේ සිංහල සංස්කෘතියේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ගෙදර පුදු මාමා ධන ගහලා වඳිනවා තම ස්වාමියාට. වඳිනවනේ බිරිඳ වඳිනවනේ සැමියාට. එතකොට බුදුන් ධනගහලා වඳිනවා ගෙදර ඉන්න ශ්‍රේෂ්ඨයා. ඇයි වඳින්නේ? බුදුන්ට විවරණ දුන් බුදුන්. අම්මා බුදු වෙලා ඉන්නේ තාත්තා හින්දා. නැත්නම් එක ගෑණියෙකුට බුදු වෙන්න හම්බෙන්නේ නැහැ මිනිහෙක් නැතුව. මිනිහා හින්දා බුදුන් ඒක ගෑනුන්ට මතක නැහැ අප්පා. ලංකාවේ ගෑනුන් එහෙම එකක් තියෙනවා. පසාද බැලලා ස්වාමියා ගත්තා. අර ගත්තා අර පස්සේ මෙවුන්දා රිසිසේ දිව්වා. එතින්ද කාන්තාවන්ට නමක් තියෙනවා සමාන පද තියෙනවා. ගැලු අය සමාන පද තියෙනවා. පිරිමි අය සමාන පද තියෙනවා. පද නැහැ. ගැලු අය පද ගොඩාක් හදාගෙන ඉන්නවා. මොනවාද පද? ගැහැණිය, කත, ලිය, අඟන, වනිතාව, යුවතිය, සිරි කත, සිරි ලිය, නාලිය, දිගසිය, සුකුමලිය, නානා ප්‍රකාරේ වපුතා. පිරිමින්ට කියන්න බලන්න වට්ටෝ වකි වැගෙන කියලා නැහැ. පිරිමින්ට නැහැ. පිරිමින්ටල් ගිරිවා. ඔය ගෑනුන්ගේ සමාන පද අතරේ මං කැමතිම එක අපච්චි ලතා. මං කැමතිම ලතා.
මොකෝ ලතා ලතා කියන්නේ මොනවද මොනවද ලතා කියන්නේ වැල් වල ලතා කියන්නේ වැල් වල දැකලා තියෙනවද කලණයක මුල්ලේ කොහේ හරි මොනවද හරි ගලක් තනියෙන් මහදලයක් වැල් තනියෙන් මහදලයක් දැකලා තියෙනවද නැහැ වැලකට කවදාකවත් තනියෙන් උඩට යන්න බැහැ උඩට යන්න නම් ආධාරණයක් ඕනම ගෑණි පුතත් එහෙමමයි ඔය ගෙදර පුතුන් කියන පදවිය ලබන්න මව් පදවිය කියන උතුම් පදවිය ලබන්න ගෑණියකගේ අභිමන්ත්‍රියන් කවදාකවත් හම් දෙන්නේ නැහැ පිරිමියකගේ පැටලුනේ නැත්තම් ඒ බව දන්නා සමාජයේ තමන්ගේ සියලු වරම් ලබා දුන් උත්තමයාට දේවත්වෙහිලා බුද්ධත්වෙහිලා අලගෙන පුංචිම පන්සල තමයි ගෙදර පවුල පන්සල කියලා කියන්නේ. ඇයි අම්මා තාත්තරවන්නේ? අම්මා දරුවන්ට බණ කියනවා. තාත්තා ඔක්කොම බණ කියනවා. තාත්තා දානේ කියනවා. අම්මා ඒවා පිළියෙල කරලා බෙදනවා. දරුවෝ ටික දැන් වරදෙනවා. ආගම දහම දානවා නිර්වාණයට යන පාර කියනවා. ළමයෙකුගේ ඉස්සරවම බණ කියපු පන්සල තමයි ගෙදර. ඒ වටිනාකම් පුතා අපි දැනගත්තාම අපේ අනුපහළ තියෙන දැන් නැතුව ඇති. හිතන්නක තරුණ බිරිඳ තරුණ ස්වාමියාට දන් ගහලා වදිනවා. පුංචි එකා දන් ගහන වයස. පොඩි එකා දඩින් ඉඳගෙන බලාගෙන ඉන්නවා අම්මට අම්මා තාත්තට වදිනවා. වැටි හැටි ඇවිදින්දී තෝ දකින්නවා. ඌත් ඇවිල්ලා අම්මා කරන දේට අනුව වැටෙනවා. වැටිලා තාත්තා එකක් උදේ බල්ලාගෙන වදිනවා. අම්මා දිනචරියාවක් ලෙසින් කළගෙන යන මේ උත්තම භෝසත් ක්‍රියාව දරුවාගේ හදවතේ හීන් කාලෙම ඇතුණාම අර තාත්තට එරෙහි වෙන දරුවෙක් කවදාකවත් හැදෙන්නේ නැහැ. තාත්තා ඉදිරියේ දරනවට පින්වත් කටියෙක් උදාගේ පාන්නේ වෙනවා. දැන් එහෙම නැහැ. දැන් එහෙම නැහැ ගෙදර සංස්කෘතිය. බුදුදහමට අනුව දැනුණු සංස්කෘතිය ඔබ විනාශ කරලා සුදු සංස්කෘතියට අනුව යන්න ගියා. දැන් ඉතින් අම්මට තල්නවා තාත්තට තල්නවා මම ගෑවා මේ බෙරේදා පත්තරේ තියෙනවා ප්‍රධාන ඇමතිවරයෙකුගේ ලේකම්වරයාගේ අම්මා පොලිසියට ඇවිල්ලා සලකන්නලු දරුවෝ කියන්නේ දෙපොලේ දකලා ගියා ඒගොල්ලෝ අර ජීවත් වෙන විදියක් ගැන කිව්වම විස්තර අහලා ලේකම්වරයාටයි අනිත් පුතාටයි කතා කරා පොලිසියෙන් එනම් ලේකම්තුමා කිව්වලු මම අහවලා ලේකම් ඔබතුමාලා වැඩ වරද්ද ගන්න එපා එනිසා ඔක්කොම යාන්න කියලා ඒක අපිට කිව්වලු පොලිසියෙන් කිව්වලු මහත්තයා ඔබතුමා කාගේ ලේකම් වුණත් මට කමක් නැහැ මේ ගැටලුව විසඳන්න මේ අම්මව බාර ගන්න එන්නේ ඒගොම ඇවිල්ලා කිව්වොත් මහලු නිවාසයේ ප්‍රධාන විදියට ලේකම් ඇමති ලේකම්ගේ අම්මව ඇමති ලේකම් කියේ වරු බලන්න රට මේ රට පාලනය කරන්න බාර කියලා තියෙන අප්පලාටි ඔය අගක් මුලක් නැති පාලකයන් ලබලා තියෙන අධ්‍යාපනය කොහොම තමයි තියෙන්නේ වැදුවක් මම විදික් කර හැදු අප්පාට පයින් ගහ අම්මා බක්කු යන්න පරක් වුණාලු කිය පොල්ලෙන් ගහලා මරලා දාන මේ ළඟ ඒ තරම් නීතයි කාන්තාවකට පෝච්චියේදී බබා හම්බෙන්න අමාරු වෙනවා කෝච්චිය වැඩි කිලියට ගිහිල්ලා බබාව බිහි කරලා මේල් පාරට අදාරලා යනවා. අත පය හොදාගෙන එමුදා කෝච්චිය යනවා බබා සිරි කරක් කරන් අතරට අදාරලා. ඒ තරම් නියොටයි පුතා. හැබැයි
පෙරහැර පවත්වනවා, තොරන් බදිනවා, බණ කියනවා, පුද පූජා තියනවා, කෝටියක් දාස්පතියා මල් පූජාව, කෝටියක් මෙලුම් මල් පූජා. සීල භාවනා වැඩසටහන් ලංකාවේ අනේක විද 367 දාවකේම පැය 24ේම සමහර නාලිකාවල බණ. කවුද අහන්නේ? තාප නිමිලා. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට දුසිරි දනන් දෙන ඔවා වැත්තන් කියන බණ. අනුන්ට අවවාද කරන්න ඉස්සෙල්ලා අනුන්ට බණ කියන්න ඉස්සෙල්ලා බණ කියන මිනිස්සු ටික හදිලා ඉන්න බෑ. රාජ්‍ය නිර්මාණය වෙලා තියෙන ඕන රාජකීයත්වය රට රැසියාව නිවන්ද රට රැසියාව සංවර්ධනය කරන්න ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සෞඛ්‍ය වශයෙන් සමාජීය වශයෙන් ආර්ථිකයේ වශයෙන් අධ්‍යාපනික වශයෙන් මේ දරු කටහඬ සංවර්ධනය කරන්න අවවාදන් සාසනා කරන්න සැලසුම් හදන්න ඒ රාජකීයත්වය නිර්මාණය කරලා ඉන්න ඒකට පිළිවෙල දුෂ්ට දුර්ජන ආත්මාර්ථකාමී මිනිසුන්ට ඒක කරන්න බෑ. එහෙනම් ධර්මයේ පින්නතුනේ දන්නවා වගේ හිටියාට අපි ඒකේ හරි ධර්මය දන්නේ නැහැ, නිවැරදි ධර්මය දන්නේ නැහැ. සද්ධර්ම දන්නේ අසද්ධර්ම තමයි දන්නේ. එන්න බණ අහුවාම ඔබ වාග්ඥාන මේ ලෝකේ පූර්ණ කර ගන්න පුළුවන්. ආධ්‍යාත්මීය වශයෙන් බෞද්ධ වශයෙන් ඒ ලෝකේ හදන්න මානසිකව තුන්වැනි එක සංකම් විදලතේ සැක දුක. අපි හැමෝම සැකේ නියදී මොකක් හරි සංකල්පයක් ගැන සැක. නෝනා මහත්තයා ගැන සැකයි, මහත්තයාට නෝනා ගැන සැකයි, දෙමව්පියන්ට දරුවෝ ගැන සැකයි, දරුවන්ට දෙමව්පියෝ ගැන සැකයි, ගමට පන්සල ගැන සැකයි, පන්සලට ගම ගැන සැකයි, රාජ්‍යරුවන්ට රටවැසියෝ ගැන සැකයි, රටවැසියන්ට රාජ්‍යරුවෝ ගැන සැකයි. සැක නැති තරම් නැති තරමට දැන් සැකයි. හැම වෙලාවෙම සැකේ ඉන්නේ. ඇයි? සත්‍ය අවබෝධයක් නැහැ, විශ්වාසයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අනුදැරවදාලා විශ්වාසා පරමා ඥාති මේ ලෝකේ හොඳම නෑකම විශ්වාසය. අපි ගාව නැත්නම් මේක දෑගිලි හුයකින් බැදි පමණින් මම ඔබ බිරිඳ නොවේ. කසාද බඳින්දි ඇඟිලි අල්ලලා බැඳලා ආස්තක කියලා ටීකා කියලා පුතා එකම කේක් කෑල්ල දෙකක් දෙගුලා කරන කා සමපිත දාපු මල් දාපු වතුර පුක බීලා පිරිත් සජ්ජායනා මැද නැගලා යනවා බාගෙගේ කොටේ හරි අනන්තක හදාපු හෝටලේ එක ටික දවසක් ඉඳලා රවුමක් කැරගෙන ගල් කඳු ගස් අස්සේ රින්දලා ෆොටෝ හුඟ ගහන වීල් බැරැක්කකින් ගෙදෙත් වෙනවා. ඒ ගොන් සංස්කෘතිය ඇතුලේ කසාද බැඳගත්ත කසාද බැඳලා ඉතර කල් නෑ පුතා. ඒකට දීර්ඝායුෂ නෑ. ඉතා කෙටි කාලයකදී මෙලහිලා යනවා. අතීතයේ අපේ සමාජයේ කසාද බැඳේ නෑ. අර ගෙදරය මේ ගෙදරට ආවා, මේ දුව අපේ කොල්ලට දීපන් කිව්වා, ගත්තා ගියා. මැරෙනකම්ම යොදලා හිටියා. විශ්වාසය පුතා, විශ්වාසය. දැන් තියනවාද එහෙම එකක්? දැන් එහෙම එකක් නැහැ. බෙදිලා ඔක්කොම සුවදශීලීත්වය යන්නේ වැරදි ගමන. විශ්වාසයේ තිබෙන ගෑනිම හැමතැනකම තල්ලු කරන මිනිසා කැලපයි නැහැ. බනමණුවට තල්ලු කරන්නේ ගෑනිව, දායක සභාවට ගෑනිව, පාසල් සංවර්ධන සමිතියට ගෑනිව, සමුදේ සමිතියට ගෑනිව, ගමේ පොදු ශ්‍රමදානට ගෑනිව, ඔක්කොම ගෑණි තල්ලු කරලා තල්ලු කරලා කම්මැලි කුසීතයෝ ගෑණි වරාබියට තල්ලු කරලා විපුරලා ගෑණි වකාපු කාලකන්‍ය පෙරේත ජාතියන් මේකේ ඉන්නේ. එහෙම ගෑණි තුනාලේ කියලා අපච්චි
එහෙම කුසීත කම්මැලි දීන જાතියක් ඉන්නවා මේකේ. අර අසංග ප්‍රියමන්ත ප්‍රියදිස් මම දැක්කා කියනවා. මගේ දරු පැටව වහසට දැත දිගු කරම් අම්මයි කියා ගමට මහද තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑයිතින් යන්න උඹ ගියා උපසට දරු සෙනේ අරන් ඇහැල මල් පිපුණු දෙවටෙදි හමු වෙලා එදා දුන්නු පානිසා නුඹටත් දුක උරුම වුණා අහස් යන්දරේ ගේ පැල පසු කරන් ගියා පුංචි උන් අලයි අම්මා බැස්ස නෑ කියා කන්න බෑ කියයි බත්ගුලි ලොකු වැඩි කියයි නින්ද නෑ කියයි මගේ තරි තාලේ නෑ කියයි මටත් නින්ද නෑ හිත නුඹ ගැනම ගතු කියයි හදන හිත නිවන මල් පැණි නැතුව බැරි හැදයි කන්දාවට මල් පැණි නැතුව බැල හිත අඬනවා ඇයි ගෑනිව විකාර මොඩයා දන්නේ ගෑනි කරපු වැඩ ගෙදර ගෑනිව වික්කේ සකසේ කාලා ඉන්න ගෑනි කරපු වැඩ මිනිහට තේරෙන්නේ නැහැ ඒ වැඩවල බල හිතේ තියන්නේ ගෙනාපු දේ දැක්ුවා කෑ වහි කියා කියලා ළමයි හදනකොට ළමයි වදනකොට ළමයිගේ ඒ ඒ වයසට අවශ්‍යතාවයන් ඉටු කරනකොට ගෙදරක පරිපාලන කටයුතු කරනකොට තමයි මිනිහට තේරුනේ මං දැනුණා තිබ්බට වඩා කවුරු එකද කියලා. සියලු දේ විඳගෙන දරාගෙන කටයුතු කරන්න බැරි පොඩි කාර කියනවලු කන්න බෑ කියලා. කන්න බෑ කියයි බත්තුලි ලොකු වැඩි කියයි. මේ දරලන් වෙද්දී ඇඟිලි වල රහු වෙච්ච බත් අහුරක් අර පොඩි කාරගේ කටේ තිබ්බම උන්න ගිලින්ද බෑ තමයි. අම්මා බත්තික නෑමිලියට දාලා පිගානට දාලා හැන්දේ පොඩි කරලා දිවියේ ගාපුහම කෙලත් එක්කන් ගිලෙන්දනේ හදන් චූටි එකක් තාත්තා බහුවා අමුළු භූති වැඩ බෑ අමුතා ගුලියක් තිබ්බා කටේ අරුට කන්නත් හපන්නත් බෑ ගිලින්දත් බෑ දිව කරවන්නත් බෑ නින්ද නෑ කියයි මගේ කවිතාලේ නෑ කියයි අනල්ලි දන්නේ තාත්තා වර්තමානයේ අම්මා දන්නේ නැහැ තාත්තා නැළවිලි නෑ මුතා ගොරහැඩි වැඩ තියෙන පොඩි එක අඬනකොට කොට්ටේ උදේ තියලා කොට්ටේ තමයි වනන්නේ දෙදත්ත රාලියා තන කරනවා අරුගේ බෙල්ල වැනිලා වැනිලා දෙදත්තට නිින්ද ගියොත් මිසක් ඌට සෙනෙහේ නිින්ද යන්නේ ඉස්සර අපේ අම්මලා එහෙම නෙමෙයි පුතා මම උපාධිය ලිව්වේ අපේ අම්මා කියවුවා වැඩි කොටස. මම ජනසන්නිවේදනය කළේ. උපාධියට ජනසාහිත්‍යය ලිව්වේ මම අම්මා කියවුවා. ඒ විතර මහාචාර්යවරියක් මට හම්බ වෙලා නැහැ. ඒ තරම් පින්වත් අය. දැන් උනත් එහෙම තමයි. පාරවල් මොකක් හරි කවියක් හම්බුණා මාරන් එනවා. අර නැවිලා මේ කොහොම හරි හොඳයි ඕම් කියලා දෙනවා. ඒ තරම් මොන ගරුකා අපේ අම්මලා ඒ කාලේ දැන් යක්කුවාගේ ගෑනුන්ට මව්කමට උදලා
යක්වාගේ ගෑනුන්ට මව්කම හම්බෙලා තියෙන දරු සෙනෙහසක් තියෙන ගෑණියක් අර ගොරහැරි මිනිහා ගාව ළමයි ටික දාලා මේ ගෑණි හර්ධිය වලන්න එහා පැත්තට පයින්වද මැරුණත් හුඟා කාලා ළමයි කන්දීවත් කරනවා නිසා හැබැයි අම්මා කෙනෙක් කියන්නේ නැහැ ගෑණියක් ගත්තේ මිනිහා කන්ද දෙන්න පුළුවන් නිසා උඹට පුළුවන් දෙයක් උඹ හොයාගෙන වරේ මං ඒකෙන් සෑහෙන්නම් උඹ මුරුසාල් ටිකක්ද ගේන්නේ ඒකෙන් කැඳ හදාගෙන ගිහිල්ලා මං මෙවුගේ කන් ඉන්නම් උඹ ඒ ටික මට තියන් කියලා මිනිහට කියලා නතර වෙන්න බෑ නෑ මෙයා ඊට වඩා කුලප්පු වුණා ගෑණි ඊට වඩා කුලප්පු තියෙන්නේ අත මිනිහා ගත්තට පැනගන්න ඒ තරම් කවු මොකක් සාපිය කරක් තියන්නේ පේනතුමි විශ්වාසය කියන එක නෑ එකිනෙක ආතල දරු කැටියා ගැන අම්මටත් විශ්වාස නැත්නම් තාත්තටත් විශ්වාස නැත්නම් ඒ දරු කැටියා ලොකු වෙච්චාම අම්මා තාත්තා ගැන තියෙන පුතා විශ්වාසය තියන්න මිදිලා ඉන්නේ ඒ බිදුරු සමාජයේ ගොඩ නැගෙන්න නම් ආචාර සීලී සත්පුරුෂය විශ්වාසය දිනු ඇත්ත ඇති සැටියෙන් දුක සත්පුරුෂයෙක් හැදෙන්න ඒකට පානහන්නවා දිට්ඨි මුළු කරෝති එතකොට ඍජු දැක්ම පුත් ලැබෙනවා දිට්ඨි මුළු කරෝති ඍජු දැක්ම ලැබෙනවා මිත්‍යා දෘෂ්ටිය නැදියනවා කරබෑන මුල්ල ගෙවදලා ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි නෑ හම්දුරුනි අපි සම්මියක් දෘෂ්ටියෙන් ඉන්නේ නෑ මට බැලුවොත් මේවන මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ මොකද්ද මිත්‍යා දෘෂ්ටි කියන්නේ මිත්‍යා කියන්නේ වැරදි දෘෂ්ටි කියන්නේ දැකීම මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි දැකීම වැරදි දැකීම කියන්නේ මොකද්ද මොකද්ද වැරදි දැකීම කියන්නේ හරි දේ වැරදි කියලා දකිනවා. වැරදි දේ හරි කියලා දකිනවා. බලන්නකෝ අපේ ලංකාවේ. මොකක්ද? පිළිවි ඔක්කොම ආද ගෙදර ගියලා නෝනලාට කුංචි වැඩක් පවරනවා. නෝනාගේ අඳුන් ටික වෙනම තැනකට දාන්න කියන්නේ. මහත්තයාගේ අඳුන් ටික වෙනම තැනකට දාන්න කියන්නේ. මුළු ගෙදරම තියෙන නෝනාට හිමියන්තු වෙනම දාලා මහත්තයාට හිමියන්තු වෙනම දැම්මොත් මහත්තයාගේ අඳුන් ටික මාළි පෙට්ටියකට දැම්ම හැකි නෝනාගේ අඳුන් දාන්න ලොකු 10 කාමරයක් ඕනේ එතකොට ලෝකේ වැඩිපුර ඇවිදින්නේ මිනිහා වෙච්චි කොට ගෑණි තාත්තර වෙදි මොකටද පුතා එවුන්ගේ මායා වල පුතා කාලා රස මොසෝ භෝජන කර පෙම්ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලා අබරණ දිසි ලෙස සැලසුම් පාලා කෝලම් තමයි තඟ පෑමක් නෙදී ඇත්තම ඇති කරලා දාලා එකක් අඳිනවා මෙහෙ අපිට ළඟ තියෙන පිරිමි ඇහි දැනි ගාලා මේ රටේ ඉන්නවා මේ රටේ එක මිනිසුරුවක් උම්මාත්තක භාවයක් නැහැ තමන් ඇති කරලා ගන්නද ගෑනු බලන්න ඇයි නෑම ගාලා මේ එක ගැදලා මෙහෙ ඒකයි මෙයාතාව වගේ නෙමෙයි ශරීරයට ගැළපෙන්න ඕන දැනින් තමයි ඇහි බැම තියෙන්නේ ඒක ගාලා ඇඳලා එක කකුල ගාලා පාට ඇස් වල දෙපැත්තේ ගාලා පාට කටේ ගාලා පාට කමුරාපන් කමුරාපන් මේවා ගොන් ජාතිය ඔයාලා ගත්තද අප්පා එනාත් මොඩ දාන
නිකම් නිකම් කියලා අර මීගොම් යෑනියා ඉස්කෝල නෝනා කියලා. ඔය විලවු තිය රාජතේ රූපලාභන් ඥායතේකට ගිහිල්ලා එවුන්ට හැඩ වැඩ වෙන්නේ. ඒකවල අර වැඩි කොට අපාගික සරවම් කරලා ගාලා ඒක විසර ළඟයි ලැබුණා. ඔය රසායනික සංයෝගෙදී ඒ රසායනික සංයෝගය අතාලා අරුන් ළඟයි ලැබුණා. සංසාරේ කරනවද පිනක සහ අපි මෙලොව ජීවිතේ කරගන්නා ලද කුසල කර්මයන්ගේ බලයට අපිට මේ ලැබිලා තියෙන ජීවිතය අරගෙන යනවා මිස පිනොද එල්ලන්න හැදුවට අයෙල්ලන්න බෑ. අපේ තියෙන රාගපෑමක් තමයි මෙස්වලාගෙන ඔයාලා බොරු මායන් තියෙන ඒ වගේ අත මිදෙන අවංක වෙන්නේ තමන්ට ලැබිච්ච ජීවිතය නිහතමානීව ගෙන්නන්න ආදායම සාරිගන්න වියදමක් හදාගෙන තමන්ගේ කුලයට ගෝත්‍රයට ප්‍රවේශයට පවුලට උචිත විදියට ආචාර සීලීත්වයෙන් යුක්තව නිර්මාණය වෙන මානසිකය. එතකොට කාටවත් ගැටලුවක් නෑ පින්නතුනි. අමතර වියදමක් නෑ අමතර කරදරයක් නෑ. ජීවිතයේ සහල්ුවේ තියාගන්න ඕන. අම්මගේ තියෙනවා නම් ඒ විදිහේ සංකර්මාය දුවලා හදන්න බෑ. පුතාව හදන්න බෑ. එවහත දුවයි පුතයි දෙන්නත් යන්නේ එහෙම. බලන්න ලංකාවේ සංගීත සම්දර්ශන තියෙන වෙලාව පිළිවිත පුලප්පු වෙලා ඉන්නේ ගෑනුද පුලප්පු වෙලා ඉන්නේ කියලා රටේ. රටේ ගෑනු පුලප්පු වෙනවා. සීලාවෙන්ද ඕනේ උත්තමාමිය. ඇයි ස්වාමීන් වහන්සේ ගෑනුත් එක මොකක් හරි තරහක්වත් තියෙනවද? අවංකව තරහක් තියෙන්නේ මට. මට තරහක් තියෙන ගෑනුත් එකක් වෙන මොනවද නැමේ. මං ආදරයෙන් කරන්නට යෙදුනේ කාන්තාවන්ට. මගේ අම්මා, මගේ ගුරුවරිය. ඒ වගේම මම මෙතෙන්ට එනකම් මට ඉගෙන ගන්නට දිරිය දීපු දායකව. ඒ වගේම මං ඉගෙන ගත්ත ලෝකේ ඉඳලා දකිනවා මේ ලෝකයේ ජීවනාලිය අම්මා. මේ මානව සංහතියේ උත්තමාමිය මාතාව අම්මා. සකල මානවයාව පාපයෙන් අතමුදවා ගන්න බුදුවරිය අම්මා. එක්තර වටිනා ශ්‍රේෂ්ඨ උත්තමාවිය පිස්සු හැදිලා නන්නාතර වෙනකොට රටක ජාතියකට හෙටක් නැහැ. රටක ජාතියට නිවනක් නැහැ. එහෙනම් ඇය නිහතමානී හිල ප්‍රඥාවන්ත තැනැත්තියක් වෙන්න ඕන. ගෙදර බුදුන් නම් බුදු ගුණ ඔබ ළඟ තියෙන්න ඕන. කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහය, ආලිය ආදරය, ලෙංගතුකම්, ඍජු බව, මෘදු බව, තපෝ ගුණය, සමානාත්මතාවය, ප්‍රඥාව මේවා කාන්තාවක් තුළ තියෙන ඕන ගිය ඇතුලේ බුදුවරිය නිසා. එතකොට ඒක ගැටලුවක් දරාගෙන ඒකට මුහුණ දීලා දරුවන්ගේ හැට දවස, පවුලේ හැට දවස ආරක්ෂා කරගන්න පුළුවන් භාග්‍යවන්ත ගමන කියන්නේ. ඒ ප්‍රතිචාර ධර්මයක් තමයි. ඔය සමාජීය ගැත්ත ආධුනික වශයෙන් බැලුවොත් ඒත් භාග්‍යවන්ත ගන්න බෞද්ධ දර්ශනේ හරියට ගන්නවා. දැන් ඔයාලා ඇවිල්ලා මම බලාගෙන ඉන්නවා මල් වට්ටි ටික කොල්ලි මොඩ සාදු ගේ ගියා යවුවා. තම්පත් කෙරුවා. ඇයි මේ මලේ බහගෙන යන හන්දාවේ මල් පූජා කරන්නේ? ඇයි මල් පූජා කරන්නේ? නාගියන නාගියන නායක මොකද ඒක වල්ලා තියෙන්නේ? අර ගස්වල අපූර්වට ලස්සනට තිබිච්ච මල් පුද බූටි ගහගෙන ඇවිල්ලා මෙතන තියලා මොකද ඒක වල්ලා අපරාධය? දාන්න නැත්තම් ඇයි ඒ වැඩේ කෙරුවේ? මල් පූජා කරන්නේ පරවෙන බරන්නේ. මල් පූජා කරන්නේ පරවෙන බරන්නේ. එහෙම නෙමෙයි. මල් පූජා කිරීමේ අරමුණ පරවෙනවා දැකීම. ඒක පරවෙනවා දකින්නේ ඇයි? ඒ මල් පරවෙන්නේ යම්සේද එලෙසම
මගේ කියා අල්ලාගෙන තියෙන මේ ශරීරයද ක්‍රමක්‍රමයෙන් මටත් හොරා වියකි ගිරිහි ජරාවි ඉලංගි මරණය වැළඳ ගන්න බව මම දන්නවා. ඉස්කෝලේ 9 10 11 පෙළපොත් තුනේම තියෙන පාඩම් දහම් පාසල් 9 10 11 පෙළපොත් වල තියෙන පාඩම මම මාතෘකා කරගෙන ඛතමංචාවසෝ සම්මාවායාමෝ ඉදාවසෝ භික්ඛෝ අනුපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය අනුපන්නානම් කුසලානම් ධම්මානම් උපාදාය උපන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය වියෝ භාවාය මේ පුල්ලාය භාවනාය පරිපූර්යා චන්දං ජනේ දිවාය මදිවේයං ආරභති චිත්තං පක්ඛන්නාති පදති. කොහෙද ඔබ තියෙන්නේ? මම ඔය කියපු සූත්‍ර පාඩේ කොහෙද තියෙන්නේ? මොන සූත්‍රයේ ඉස්කෝලේ පළවෙනි දිනම පුතේ සාමාන්‍ය පළවෙනි බුද්ධ ධර්මයේ පළවෙනි ගතියන්නේ සත්‍ය විභංග සූත්‍රයේ ජම්සබ්බවතු සූත්‍රය ගැඹුරු වැඩි හින්දා ලිහිල් කරලා විස්තරාත්මකව දේශනා කරපු සූත්‍රය තමයි සත්‍ය විභංග සූත්‍රය. ඒක බුදුරජාණන් වහන්සේ නෙමෙයි දේශනා කරන්නේ. එන කව? අවුරුදු සත්‍ය විභංග සූත්‍රය දේශනා කරන්නේ. සරියුත් මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු වදාළ සූත්‍රයම ඒ කරුණු ඉතාම ලිහිල්ව විස්තර කරලා තියෙන්නේ සරියුත් හාමුදුරුව සත්‍ය විභංග සූත්‍රය. චතුරාර්ය සත්‍ය තමා තියෙන පුතා ධම්මසප්පවතුන් සූත්‍රය. සත්‍ය විභංග සූත්‍රයේ තියෙන චතුරාර්ය සත්‍යමයි විස්තර කර කියන ලද සූත්‍රය නිසා ඒකට කියනවා සත්‍ය විභංග සූත්‍රය කියලා. චතුරාර්ය සත්‍ය ඇතුලේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා හතරක් තියෙනවා. මම අද ඔබට වරකියක් මාතෘකා කළේ මාර්ග සත්‍යයේ එක කොටසක්. එතත් එක කියන්නේ වෙනවා මාර්ග සත්‍යම කිව්වොත්. මා මාර්ග සත්‍යයේ කෑලි 8ක් තියෙනවා, 8න් එකක් කියන ගන්නවා. මාර්ග සත්‍යයේ මොනවදුත්තේ තියෙන්නේ? චෝරිද? මෙසාරේ ඔලර ලියනවා නේද? ඔව්. මාර්ග සත්‍යයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා අටක් තියෙනවා. ඒ අටෙන් එකක් මම දැන් කියනවා. මේක විභාගෙට එනවාම හොඳට ඔළුවේ තියාගන්න ලබනවා. මොකද්ද මම කියන්න හදන්නේ? ඛතමංචාවසෝ සම්මා වායාමෝ. සම්මා වායාම යහපත් වෑයම මොනවටද? මොනවටද යහපත් වෑයම? සතුටේ, සැපසේ, නිදහසේ, නිර්වාණය කරා යන්න පෝසත්ව, ධනවත්ව, උගත්ව, නිදහස්ව, නිවහල්ව, සතුටෙන් නිර්වාණය කරා යන්න තමයි අභිවෑයම් කරන්නේ. එහෙනම් මම ඒක කිව්වා අපි පැලක ඉපදුනේ කඩු වැඩි ගහපු, ගොම ගාපු, පිදුරු වහපු,
වැහිලා අතවලට ඉතිරෙද්දක් දාලා මේසේ උඩට ඒක යටතින් කරනවා පොට් ටිකක් තරම් අපි පොට් ටික බේර ගන්න. වහලෙන් පැක්කේනවා වතුර. සමහර විට උදේට කෑවොත් දවල් නැහැ. දවල් කෑවොත් රාත්‍රි නැහැ. සමහර කාලවලට උදේටයි දවල්ටයි දෙකටම නැතුව රැට තමයි හම්බෙන්නේ. ලැබිච්ච දෙකකින් අපි සතුටු වෙලා අම්මගේ වැඩයි අප්පච්චිගේ වැඩයි දෙකම ඉගෙන ගත්තා. පිටතුනේ අපේ ගෙදර 10 දෙනාම මහන් දත් දානවා, වියන් දත් දානවා, පොතන් දත් දානවා, උයන් දත් දානවා. හේලේ වැඩක් දානවා, කුදුරේ වැඩක් දානවා. වඩු වැඩක් දානවා. ඔය මගේ පන්සල් දෙකේම වැඩ සඳහා යොදලා තියෙන කළු ගල් පුතා සල්ලි වලට අරන් නෙමෙයි තියෙන්නේ. මං ඔක්කොම කඩලා ගත්තා. අපි පුංචි කාලේ ඉඳලා ගැටිච්ච පරිසරයත් එක්ක බද්ධ වෙලා ඒවා ඉගෙන ගත්තා. ඒ නිසා ලෝකේ කොහේ විසික්කත් අපේ ජීවිතේ ආපහු නැගිටලා යනවා. ඒක නුවණක් තියාගන්න ඕනේ අපේ ජීවිතේ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ රාම්‍ය සුරාම්‍ය සුභ කියලා මාළිගා තුනේ ඉඳලා පින්වතුනි දුර්ගේශ්වර කන්ද නැග්ගා. දුර්ගේශ්වරී කන්ද දැක්කහම මේකේ බුදුහාමුදුරුව අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කළාද කියලා හිතෙනවා. ඒ තරම් අර රාජකුමාරයා කොහොම නැග්ගද තිරුවන් නාගල් කන්ද කියලා හිතෙනවා. අපි දකින්නවනේ දැන් මේ අපේ ලංකාවේ ඉන්න පොසත්තු මේ රට ඌරා මහ පොසත්තුන්ගේ දරුවෝ මේ ගොරළු පාරේ නැටි පොළවේ අඩිය තියනවා නම් කොරවක් පවා ගියන්නේ උඩි උඩි අඩිය ගන්න බෑ. ඒ තරම් කබුල් වල ගල් වදින්න බෑ, ලී පොළු පෑගෙන්න බෑ. සිද්ධාන්ත බෝසතාණන් වහන්සේ සක්විති රජකම උරුම කුමාරයා අර දුර්ගේශ්වරි කන්ද කොහොම නගින්නේ ඇද්ද කියලා හිතුවා. මම උන්වහන්සේගේ පෞරුෂයෙන් ඉඳ අපච්චි ඔරොත්තු දුන්නා. පෞරුෂය හදාගෙන තිබෙන සංසාර පුරුද්දේ ලෝකේ ඕන තරක යන්න හැකි ශක්තිය කොහෙද? හිතේ. හිතේ ශක්තිය ගතට ගෙනාපුවාම මේ ලෝකේ වැඩ කරන්න හරි ලේසියි. අපි ගතේ ශක්තිය තිබුණා හිතට අරන් නැත්තම් ගත රැඳෙන රොඩුකම් නිකන් බලන්න. ඔයාලා ගෙදර ජව සම්බන්ධ කොල්ලෝ ඉන්නවා වත්ත පිටියවත් උදුරු ගන්නවද කියන්නේ? ජව සම්පන්න දූවරු ඉන්නවා. කොස්ස ඉඳලා අරගෙන හතර මුල සුද්ධ කරලා මෙදුර අඟ ගන්නවද බලන්න. පොල් බෑය අතරාගම් පොල් ටිකක් ගන්නවද බලන්න. සම්පූර්ණයක් අපර ගන්න පුළුවන් දෝණියන් දා කෙනෙක් හදලා තියෙනවද බලන්න. නිකම්ම බත් බොන්නෝ අපතේ උගලක් හදලා තියෙනවා නිසා මගේ වාත් කරගින්නලා බැලුවොත් එහෙම ඇත්තම ජගත් මේ ගමේ එක මිනිස්සු පුරවක් දැන් මගේ වාත් ගත්තා. මම මේ ඉඳලා තියෙන අඹ ගස් 100ක් පෙර ගස් 100කට වැඩි. ඒක තියෙනවා දෙහි ගස් 300කට වැඩි. මඤ්ඤෝ කපඳුරු 4000ක් තියෙනවා මං ඉඳලා. දෙලු තියෙනවා, නාරන් තියෙනවා, කජු තියෙනවා, පෙර තියෙනවා, ජම්බු තියෙනවා. ජම්බු ගහ මේ දවස්වල කඩාවි වැටුනා එක ගහ. ජම්බු බර වැඩි. ගහ දෙපැත්තට කඩාවි වැටුනා. ඒ තරම් තියෙනවා. වැලි අනෝදා තියෙනවා, කටු අනෝදා තියෙනවා, ගැට අනෝදා තියෙනවා, වංගොඩු තියෙනවා, තීපොඩු තියෙනවා, එළබඩු තියෙනවා, මාළු මිලිස් තියෙනවා, අමු මිලිස් තියෙනවා, නයි කොච්චි තියෙනවා, දුදු කොච්චි තියෙනවා, පොල් තියෙනවා, කෙල් තියෙනවා. මගේ වද්දේ නැති කෙහෙල් මලක් නැති ධර්මවල තියෙනවා. ඔයා ගන්න වත්තේ මොනක් තියෙනවා? තාත්තා හදාපු ගස්, අම්මා හදාපු ගස්, පුතා හදාපු ගස්, දුව හදාපු ගස් මොනක් තියෙද බලන්න. නැහැ. තීකුවා කෑවා මිසක් අපි නිර්මාණය කරලා නැහැ. නිර්මාණය වෙන්න ඕනේ. එතකොට ජීවත් වෙන්නත් ලේසි, මතු පරම්පරාවට ජීවත් වෙන්නත් ලේසි, දන් දෙන්නත් ලේසි,
සිල් රකින්නක් ලේසි. පින් කරන්න හරි ලේසි පුතා. හයි සත්‍ය තියෙන කාලේ හදාගෙන තිබ්බාම වපසරි. නේ? දෙහි ගහක් හදාගෙන තිබ්බාම දෙහි කිලෝ එක රුපියල් 1000යි.